හරිද? හරි. අද දිනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශමාල මණ්ඩලයේ රැස් වුණා. මේ විශේෂයෙන්ම රැස් කළා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්ම අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතුද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට එහිදී යෝජනාවක් ඉදිරිපත් කරා. පක්ෂයේ වෙනුවෙන් පක්ෂයේම සලකුණ යටතේ පොහොට්ටුව ලකුණ යටතේ පක්ෂයෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන් ඒ කාරණේ සම්බන්ධයෙන් යම්කිසි අදහස් දැක්වීමක් කරා. සමහර කිහිප දෙනෙක්ට විරුද්ධ අදහස් දැක්වුවා. අති බහුතරයක් ඒට පක්ෂව අදහස් දැක්වුවා. ඒ අනුව මත විමසුමක් කරා. එහිදී ඉතා අති බහුතරයෙන් සම්මත වුණා මේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව. ඊට අමතරව මේ තීන්දුවට මේ තීරණයට එරෙහිව ක්‍රියා කරන යම් කෙනෙක් වේ නම් ඒ අයටත් ඒ වගේම පක්ෂයේ කිසියම් කෙනෙක් පක්ෂයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ අයටත් එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් යෝජනා සම්මුතියක් කරනු ලැබුණා. අපි අද තීන්දු කරේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බව. එතකොට ඉදිරි දෙන කීපය තුළ දැනට අපි සලකා බලමින් සිටින අපේක්ෂකයන් අතරින් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. තමයි. දැන් ඒකේ අනිත් පැත්ත කාරණාව තමයි වර්තමාන ජනාධිපතිවරයාට කිසිම හේතුකින් සහයක් දෙන්නේ නැහැ කියන කතාවත් ස්ථිර වුණාද පක්ෂයේ විසින්? පක්ෂයේ විසින් ස්ථිර වුණා පක්ෂෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. ඒක පක්ෂෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරාම වර්තමාන ජනාධිපතිවරයාට සහයෝගයක් ලබා දීමට හැකියාවක් නැහැ. ඒ වගේම අපි දැක්කා පෞද්ගලික කාලයේ කණ්ඩායම් කීපයක් වර්තමාන ජනාධිපතිවරයාගේ වේදිකාවක සිටියා. ඔහුට සහය දක්වමින් ඒ සම්බන්ධයෙන් යම්කිසි සාකච්ඡාවක් වුණාද මෙතෙන්දී? නෑ. අද තමයි පක්ෂ තීන්දුව ගත්තේ අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් අනිවාර්යෙන් ඉදිරිපත් කරනවා කියන කාරණේ. මින් ඉදිරියට අපේ පක්ෂේ කවුරු හරි කෙනෙක් වෙනත් වේදිකාවක ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂයට තීන්දුවක් තීරණයක් ගන්න වෙනවා. ඒ වේදිකාවේ හිටපු යම් හෝ කුජලෙකු මෙහෙම සාකච්ඡාවට ඇවිල්ලා හිටියද? ඔව්, එම වේදිකාවේ හිටපු බොහෝ දෙනෙක් හිටියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට වූ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීම සිදු කරා. කිහිප දෙනෙක්ගේ අදහස් දැක්වීමක් තිබුණා මේ අවස්ථාවේ. සංඛ්‍යාත්මක ඉතා සුළු පිරිසක්, ඒ කියන්නේ ඉතා අති බහුතරයක් ඡන්දය දුන්නේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියන තැනට. ඉතාම සුළු සංඛ්‍යාවක් මතයක හිටියා වත්මන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි කියන එක. ඒ සංඛ්‍යාව නොගිනිය හැකි තරමේ සුළුතර සංඛ්‍යාවක්. සුදුසුම වෙලාවට ජයග්‍රහණය කරන අපේක්ෂක ඉදිරිපත්. නෑ, කිසිම පරක්කුවක් නැහැ. අපි නිසි අවස්ථාවේදී ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා ජයග්‍රාහී මොහොතේදී ඉදිරිපත් කරනවා. මේ මොහොතේ නම් කීයක් තියෙනවද? අපි නම් කිහිපයක් අපි සාකච්ඡා කරමින් සිටිනවා. සුදුසුම නම තව දින කීපයකින් ඔබතුමන්ලා ඉදිරියට දෙනවා. කොහොමත් 15 වෙනිදාට කලින් නමක් අපි ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒ නම තව දින කීපයකින් ලබා දෙන්න. අයි පක්ෂයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ. පක්ෂයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ කියපු කාරණා කීපයක් තිබුණා. පළවෙනි කාරණේ තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය ගොඩනැගෙන්නේ මේ රටේ ඒකීයභාවය රැකිය යුතුයි, මේ රටේ ජාතිකත්වය, ජාතික සංස්කෘතිය රැකිය යුතුයි, මේ රට දියුණු කරනකොට මේ රටේ දුප්පත් අඩු ආදායම් ලාභී ජනතාව රැකගෙන ඒ සංවර්ධනය කළ යුතුයි, ඒ වගේම ජාතික සම්පත් කුණු කොල්ලට විකුණනයකට විරුද්ධ විය යුතුයි කියන මේ කාරණා උඩ තමයි මේ රටේ සාතිශය බහුතරයක් දේශප්‍රේමී රටට ආදරය කරන ජනතාව එකතු වෙලා මේ පක්ෂය ගොඩනැගුවේ. ඉතින් ඒ ගොඩනගපු මූලික අගයන්, මූලික හරයන් වලට පටහැනි අපේක්ෂකයෙක්ට උදව් කරන්න බෑ කියන මූලික පදනම උඩ ඉඳලා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඒ එක්රොක් වෙච්ච මේ රටේ ගම්දනව්වල ඉන්න ඒ රටට ආදරය කරන දේශප්‍රේමී ජනතාව වෙනුවෙන් පක්ෂයේ මතේ ඉදිරියට ගෙනියන අපේක්ෂකයෙක් අවශ්‍යයි කියන කාරණේ මුල් කරගෙන ඒ දේ කරා.
පැහැදිලිවම දේශපාලන මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වුණා පොහොට්ටුව ලකුණ චන්දපත්‍රිකාවේ තියෙන්න ඕනේ කියන කාරණය. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සියලු දෙනාම තමන්ගේ අදහස් පක්ෂ සහ විරුද්ධ ඉතාමත් සුළු ප්‍රමාණයක් සහ දේශපාලන මණ්ඩලයේ බහුතරයක් ඒ සඳහා පක්ෂව අදහස් ප්‍රකාශ කෙරුවා. ඉතින් ඒ අනුව මම හිතනවා පක්ෂයක් විදිහට අපි ගත යුතු හොඳම තීන්දුව ගත්ත කියන කාරණය. අපි නිරන්තරයෙන් මේ රටේ දේශපාලනික සහ රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දේශපාලන තීන්දුව ගත් පිරිසක්. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීමේ තීන්දුව ගත්තා. ඒ වෙනුවෙන් අපි හිටගත්තා පක්ෂයක් විදිහට. සහ කණ්ඩායමක් විදිහට එතුමාගේ නායකත්වයක ජයග්‍රහණය කෙරෙනවා. ඒ වගේම 2015යි පරාජය කරාට පස්සේ බොහෝ අය අපිට චෝදනා කරා අලුතෙන් දේශපාලන පක්ෂයක් හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් දුර්වල කරලා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්න කියලා චෝදනාව අපිට එල්ල කරා. අපි මේ වෙලාවෙත් ප්‍රගතිශීලී කඳවුර විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක දීගෑම තුළ මේ රටේ අසරණ වෙච්ච වමේ දේශපාලන කඳවුරට නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත වතාවක් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අපි බිහි කෙරුවා. ඒ සඳහා අපි ආණ්ඩුවක් බිහි කරා. කෝවිඩ් 19 වසංගතය ආවා. ඒ අභියෝගයටත් අපි මුහුණ දුන්නා. ඉතින් වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව බලයට පත් කරනකොට 2022 අපිට චෝදනා කරා මේ රාජපක්ෂලා ඇඟ බේර ගන්න තමයි මේ කරන්න කියලා. නැත්නම් රාජපක්ෂ වික්‍රමසිංහ අතර ඩීල් එකක් තියෙනවා කියලා අපිට චෝදනා කරා. හැබැයි අපි මේ වෙලාවේ රටට සහ අපේ කඳවුරට හරි තීන්දුව අපි ගත්තා. ඒක පෞද්ගලික හේතු කාරණා මත නෙවෙයි. කඳවුරේ සහ රටේ ආරක්ෂාව සඳහා අපි මේ තීන්දුව ගත්තා. ඒ වගේම අපි එතුමාට සහයෝගය ලබා දුන්නා අද වෙනකම්. ඒ කියන්නේ එතුමා ගිහිල්ලා නාම යෝජනා බැඳීමට ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට නාම යෝජනා ලබා දීම සඳහා අපමුදල් බඳින තෙක් අපි පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඊට පස්සේ දේශපාලන මණ්ඩලයේ අද යෝජනාවක් ඉදිරිපත් කර අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ අපේක්ෂකයෙක් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කළ යුතුයි කියන කාරණය. අපි විශ්වාස කරනවා මේ රටේ දේශපාලන කඳවුරු දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ දේශපාලන ධාරාවේ අපි නියෝජනය කරන දේශපාලන කඳවුරක් තියෙනවා. එදා බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂය අතහැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රෙද්ද මැනියම ඇඳලා මේ රටේ පංචමහා බලවේගය නියෝජනය කරේ එතුමාට එදා තේරුණා සහ එදා දේශපාලන ධාරාව තුළ වගකීමක් තිබ්බ බණ්ඩාරනායකවරුන්ට දී රාජපක්ෂ මැතිතුමාලට මේ රටේ වමේ දේශපාලන කඳවුරු නියෝජනය කරා. ඉතින් ඒ අනුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩනැගුණේ. ඒ වගේම අපි දේශපාලන ධාරාව තුළ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ගොඩනැගුවෙත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සංධානගත වීම තුළ. ඉතින් අනිත් සියලු කාරණා පසක තිබ්බත් මම විශ්වාස කරනවා අපේ පක්ෂයට අපිට අතහැරිය නොහැකි වගකීමක් තියෙනවා මේ රටේ වාමාංශික දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න. ඒ වගේම තමයි මේ රටේ වාමාංශික දේශපාලන කඳවුරු තමයි මේ රටේ එක්සේසත් කරේ. මේ රටේ වේගවත්ම ආර්ථික වර්ධන වේගය හැදුවේ මේ රටේ ශීඝ්‍ර සංවර්ධනයකට අරගෙන ගියේ. ඒ අනුව අනිත් සියලු කාරණා පසක තිබ්බත් පුද්ගලයන්ගේ පුද්ගලවාදයේ පසක තිබ්බත් වමේ දේශපාලන කඳවුරු ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට වගකීමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අද අපේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීන්දුව කරේ අන්න ඒ අපි නියෝජනය කරන අපේ පක්ෂයේ ගොඩනැගෙන්න හේතුපාදක වෙච්ච හේතු සාධක වෙච්ච සහ මේ රටේ වැඩ කරන ජනතාව නියෝජනය කරන ඔවුන්ගේ මතවාදය ආරක්ෂා කරන දේශපාලන කඳවුර වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන මතය මත තමයි පොහොට්ටුව චන්දපත්‍රිකාවේ තිබිය යුතුයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි කියන යෝජනාව ආවේ. ඉතින් මම විශ්වාස කරන අපේ පක්ෂයේ කණ්ඩායමක් ඉදිරි කාල සීමාව තුළ මේ සියලුම අපේක්ෂකයන් එක්ක සාකච්ඡා කරලා ඒ තීන්දුව తీරන අපි ඉදිරියේ දැනුම් දෙන්න. මේ මොහොතේ නම් කීයක් සඳහන් වෙනවද මතකමනි? නම් කිහිපයක් සඳහන් වෙනවා. ඉතින් සමහරු ලිඛිතව සංඛ්‍යාත්මක නම් 4-5ක් යෝජනා වෙලා තියෙනවා. ඒකම පක්ෂය තුලත් නම් කිහිපයක් යෝජනා වෙලා තිනවා අපේක්ෂකත්වයේ සඳහා. ඉතින් මම හිතනවා අපි අපේ කඳවුර ආරක්ෂා කරන්න පුළුවන් හොඳම යෝජනාව අපි ඉදිරිපත් කරන. ඒ වගේම මම ආරාධනා කරනවා මේ රටේ වමේ ප්‍රගතිශීලී දේශපාලන කඳවුරට අපි සාකච්ඡා කරමු. අපි අතර යම් දුරස්භාවයක් ඇති වුණා. ඔව් මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි 2022 ඒ තීන්දුව ගත්තා. අසීරු තීන්දුවක්. හැබැයි අවශ්‍යතාවය මත අපි තීන්දුව ගත්තා. අපි හැමදාම රට ගැන හිතලා අපේ කඳවුර ගැන හිතලා දේශපාලන තීන්දුව ගත්ත දේශපාලන බලවේගයක්. ඉතින් මම වමේ ප්‍රගතිශීලී දේශපාලන කඳවුරට ආරාධනා කරනවා. අපි සාකච්ඡා කළා. අපි පුළුල් මේ රටේ රටට ආදරය කරන සංස්කෘතියට ගරු කරන සංස්කෘතිය ආරක්ෂා කරන වගේම මේ රටේ දේශීය ආර්ථිකයේ ගොවියා දීවරයා කම්කරුවා රණවිරුවා රකින්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්ති එක්ක ඉස්සරහට යන්න පුළුවන් අපේක්ෂකයෙක් එක්ක ජයග්‍රහණ මාවතකට අපි යොමු වෙමු කියන කාරණය. තමයි මේක විශේෂ අවස්ථාවක් විශේෂ තැනක්. මෙතන අනිවාර්යෙන් නම් කීපයක් ගැන කතා වෙන්නට ඇති.
දේශපාලන මණ්ඩලය තුළ කිසිම අපේක්ෂකයගේ නමක් සඳහන් වුණේ නැහැ. මොකද අද අපට ගත යුතුව තිබෙ තීන්දුව තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදිහට අපි ඉදිරිපත් වෙනවද, ස්වාධීන අපේක්ෂකෙක්ට සහයෝගය ලබා දෙනවද කියන කාරණේ. ඒ අනුව බහුතර සමාජිකයන්ගේ මතය වුණේ පක්ෂ ලාංඡනය සහ පක්ෂයෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් වෙන්න ඕනේ කියන කාරණේ. සඳහා හේතු සාධක බොහොමයක් තියෙනවා. මා සඳහන් කරපු හේතු සාධක ඇතුළුව ඉතින් මම හිතනවා ඉදිරි කාල සීමාව තුළ අපි එක මතයක අපි වගේ හිතන අපි වගේම මේ රටේ වමේ දේශපාලන ධාරාව ආරක්ෂා කරන්න කැමති, ඒ වගේම අනිත් දේශපාලන ධාරාවේ ඉන්න අයටත් පුළුවන් අපි එක සාකච්ඡා කරලා ඉදිරියේදී පුළුල් ජයග්‍රහයි බලවේගයක් ගොඩනගන්න අපි පැහැදිලිවම කියන්න ඕනේ. අපිට එදා චෝදනා කරා රණවීර වික්‍රමසිංහ මහත්තයත් දෙක එකතු වෙනකොට රණවීර වික්‍රමසිංහ මහත්තයා අපිව ආරක්ෂා කරනවා, අපි රනිල් ආරක්ෂා කරනවා, රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් හදන්නේ මේ ඩීල් එකක් කියලා. ඩීල් එකක් නැහැ. 2018 සිරිසෙන් ජනාධිපතිතුමා එක්ක අපි පාර්ලිමේන්තු මැතිවරණ 15 ඉදිරිපත් වෙනකොට අපි ගාව ඩීල් එකක් තිබ්බේ නැහැ. 2018 අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ හදනකොටත් අපිට කිසි කෙනෙක් එක්ක ඩීල් එකක් නැහැ. 2022 රණවීර වික්‍රමසිංහ ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරනකොටත් අපිට ඩීල් එකක් නැහැ. අද ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ පක්ෂයේ අනන්‍යතාවයේ සහ අපේ කඳවුරේ අනන්‍යතාවයේ වගේම රටේ ඒකීයත්වයේ වෙනුවෙන් මැතිවරණ ඉදිරිපත් කරන තීන්දුව කිරීම තුළ අපිට පුද්ගලයෙක් එක්ක ඩීල් එකක් නැහැ. අපේ ඩීල් එක තියෙන්නේ මේ රටේ ජනතාව එක්ක පමණයි. පසුගිය දවස්වල පළවෙනියට අපේ වජිර ගොයියා උදේපාන්දරම විජේරාමයට ඇවිල්ලා මහින්ද අයියෙක් කතා කරලා ගියා. ඇඬුවේ නැති එක විතරයි. ඒකෙන් ප්‍රතිඵලයක් ලැබුණ නැතුනාම සාගලයි සුසිල් ප්‍රේමජයන්තයි ඇවිල්ලා ගියා. සුසිල් ප්‍රේමජයන්ත නම් රාජපක්ෂවරු ගාවට යන්නෙත් නැහැ කියලා කිව්වා. හැබැයි ආ මොස්කව් නම් යනවා තෙල් මාරු කරන්න. නමුත් විජේරාමයට ආවා. දැන් ඊයේ අලුත් ජෝඩු ආවා. රණවීර මහත්තයා ඇවිල්ලා මහින්ද මහත්ත එක්ක කතා කරලා සාගල එක්ක මහින්ද අයියත් මුකුත් දන්නේ නැහැ වගේ ඔක්කොම ආගෙන ඉඳලා අපි බලමු පක්ෂ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් ගනින්. ඒකට මම එකඟ වෙනවා කියලා රනිල්ව විජේරාමෙන් එළියට දැම්මා. නාමල් රාජපක්ෂ තදින්ම ඉන්නවා මේ පොහොට්ටුව. එහෙම නැත්නම් මහින්ද අයියාගේ මහින්ද චින්තනයේ ඒ කරුණු මත විතරයි අපි ඉදිරියට යන්න ඕන කියන මතේ කිසිම විදියකින් ඒ මතේ වෙනස් වෙන්නේ නැහැ. කිසිම විදියකින් නැවත යහපාලන මහමොළකරු ඉදිරියට අරන් එන්නේ නැහැ කියන එක රාජපක්ෂ පවුල තීන්දුව කරලා අවසන් අද දේශපාලන මණ්ඩලය එය සනාථ කරනවා. බැසිල් අයියා ඉතාම පැහැදිලිව මේ දිනවල තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. කිසිම විදියකින් පොහොට්ටුව අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම පොහොට්ටුවේ ලාංඡනය එහෙම නැත්නම් පොහොට්ටුව බැලට් පේපරේ තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ නම ඒ ලාංඡනය ඉස්සරහා එන්නේ නැහැ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.